හොල්මන් අවතාරවලට බියක් නොදැක්වූ මෙන්ම ගමේ ඕනෑම තැනක ඒ බව ප්‍රකාශ කරන මාළු සෝමදාසට පසුගිය දිනක අකරතැබ්බකට මුහුණ දීමට සිදුවිය. එදින රාත්‍රියේ තම පාපැදියේ එමින් සිටි සෝමදාස සොහොන් පිටිය පසු කරන විට කොහේදෝ සිටා කඩු බල්ලෙක් ඔහු පසුපස පැමිණ ඇත. සෝමදාස කීප වරක් හිස ආපස්සට හරවමින් නවතින ලෙස බල්ලාට බැන වැදුනද වූ ඊට කිසිදු කණිතැකීමක් නොකර සෝමදාසවද පසු කරමින් ඉදිරියට දියගොස් තිබේ. මාළු කපන මන්නා පිහි අතරගත් සෝමදාස පාපැදිය නවතා වටපිට බලා ඇත. කිසිදු හොල්මනක් එතැන් නොවීය. නැවත පර්ස වදන කියූ ඔහු ගමන් අරඹා ඇති අතර එවිට අඩි 50ක් පමණ උස කළුපාට අද්භූත රුවක් පාරහරා සිටගෙන සිට ඇත. සෝමදාසගේ තද හිතද මේ අවස්ථාවේ බියට පත්ව ගැහෙන්නට පටන්ගෙන ඇත. එවිට පර්ස වචන නවතා ඉති පිසෝ භගවා අරහං යනුවෙන් ගාථා පද කියමින් ඔහු පාපැදිය පැද ඇත්තේ ඒ අද්භූත පුද්ගලයාගේ දෙකකුල්වලටද මැදිනි. පසුදුනි සෝමදාස හමුවන සෑම කෙනෙකුටම මෙම සිදුවීම විස්තර කළේය. ඔහු හොල්මන් අවතාරවලට බිය නොවූ කෙනෙකු නිසා ඔහු පවසන සිදුවීම සත්‍යයක් ලෙස බොහෝ දෙනා විශ්වාස කළහ. සෝමදාස පදිංචිව සිටියේ මර්දගමේ සුදුවැලි සහිත බිම් ප්‍රදේශයේ ඉඩමගය. ඉඩම් අයිතිකරු වෙනත් ප්‍රදේශයක සිටි අතර සෝමදාසගේ බලාපොරොත්තු වූයේ ඉඩම ආරක්ෂා කර ගැනීම පමණි. ගොමමැටි ගෑ පොල්ලතු අහුරා සාදාගත් පැලෙහි වහලයට පොල්ලතු සෙවිලි කර තිබුණි. දරුවන් තිදෙනෙකුගේ පියකු වූ සෝමදාස ජීවිකාව වශයෙන් මාළු වෙළඳාම කළේය. අලුයම තෝඩුවා වැල්ල කරා ගොස් මාළු මිලදී ගන්නා ඔහු උදේ සිට වීරහේන පුංචි පාලම වලහපිටිය අන්නාසිවත්ත ආදී ගම්වල වෙළඳාම් කර දහවලේ මර්දගමට පැමිණේ. දහවල් වන විට බොහෝ දිනක ඔහුගේ මාළු පෙට්ටිය හිස්ව තිබුණි. උඹ ගමේ මිනිසුන්ට ගේන්නේ හිස් පෙට්ටියනි යනුවෙන් නිතරම සෝමදාසට ගම්මුන්ගෙන් අවලාද අසන්නට සිදුවී. එහෙත් ගමේ අයට ණයට දී මුදල් අය කරගත නොහැකිව සෝමදාසට පාඩු සිදු වූ අවස්ථාද එමටය. අද සාලියෝ 150ක ණයට දුන් විට හෙට මාළු ගන්නේ වෙනත් වෙළෙන්දකගෙනි. අනිත් ගම්වල වැසියන්ගෙන් සෝමදාසට එවැනි කරදර නොවීය. වෙළඳාම් කළ දිනට රුපියල් 30ක හෝ 20ක මුදලක් උපයා ගැනීමට ඔහු සමත් විය. වෙළඳාම හමාර කර ගෙදර එන ඔහු ඇඟපත සෝදාගෙන කඩමණ්ඩියට විවිධ අය සමග කතා බහේදීම ප්‍රිය කළේය. එහෙත් ඔහුගේ මාළු පෙට්ටියත් එහි රැඳි මන්නා පිහියත් බයිසිකලයෙන් ඉවත් වන්නේ නැත. ඇතැම් දිනවල වලහ පිටියේ දෙසට ගොස් මත්තැන් පානය කරන ඔහු බොහෝ විට ගෙදර එන්නේ කළුවර වැටුණු පසුවය. සෝමදාසගේ බිරිඳ ඔහුට වඩා වයසින් වැඩිමහල්ය. සීලවතී යන නාමය ලැබුණු ද ඇගේ කිසිදු සිල්ලත් බවක් නොවීය. බෞද්ධ වුවත් පන්සල් යාමට කිසිදු කැමැත්තක් නොමැති ඇය නිතරම සෝමදාස සමගද අඩදවර ඇති කර ගත්තාය. දරුවන්ටද නිතරම ඇගේ බැනුම් බැරහුම් වලට යටත් වෙන්නට සිදුවිය. කෝප වූ විට සෝමදාසගෙන් පහර කන අය ඇතැම් දිනවල වත්ත පහරට ගොස් විලාප තමමින් හඬන්නේය. අසල්වැසියෙකු හෝ තම දරුවෙකු පැමිණ නැවත ගෙදරට එක් කරගෙන යනතුරු ඇය රාත්‍රියක වුවද හිටිහෙත් තැනින් නැගිටින්නේ නැත. එහෙත් කිසි දිනක ඇගේ කටේ සැර බාලවන්නේද නැතිසේය. හෙම නිසාම දෝ සෝමදාසද ගෙදර සිටින කාලය හැකිතරම් අඩු කරගත්තේය. පසුගිය කාලයේ සිට ගමේ සිදු වූ අද්භූත සිදුවීම් වලින් ගමේ වැඩිහිටියන්ගේ අවධානය හොල්මන් අවතාර පිළිබඳ වැඩිපුර යොමු විය. ගමේ සියලු දෙනාම එකතු වී මහා තොවිලයක් කර යක්ෂ දෝෂ භූත දෝෂ ඉවත් කළ යුතු බව බොහෝ දෙනෙකුගේ අදහස විය. දිනක් මේ ගැන පොඩි රාළහාමිගේ නිවසට එක් වී කිහිප දෙනෙක් කතා බහ කළහ. ඔවුන්ගේ කතාවට සවන් දී සිටි රාළහාමි, "ඔව්, මේ අවතාර ප්‍රශ්න පොලිසියට විසඳන්න පුළුවන් එකක් නෙමේ සියාතු. මේ අවතාරේ මැරුණ නන්දාවතී කියලා දැන් අපිට සැකයක් නෑ.
අවතාරය අප්පුහාමිටයි යන්තෝනිටයි ළඟදී ඉඳලා කරදර කරනවලු නේද බං. රාලහාමි එසේ ප්‍රශ්නයක් නැගුවේ සියාතුගෙන් යම් තොරතුරක් දැනගැනීමේ අටියෙනි. ඇත්තම කියන්න රාලාය මට ඕකුන් දෙන්නා විශ්වාස නැහැ. ඔය දැරිවිට අපරාධ කිරියේ ඕකුන් දෙන්නා කියලමයි මට හිතෙනවා. ඔව්වෝ උන් දැනටමත් නන්දාවතීගේ ඉඩම් අල්ලාගෙනලු අසල්දිටි ජයසේනද ඊට පිළිතුරු දුනි. ඒත් සාක්ෂියක් නැතිකමින් මුන් දෙන්නා පොලීසියට කොටු කරලා දෙන්න බැරි වුණානේ. රාලහාමිගේ හඬේ දුක් මුසු බවක් ඇතිවිය. උන් මට දැන් පොල් දෙන්න එන්නෙත් නෑ. අන්නාසිවත්තේ හෙට්ටි මුදලාලිගේ කරත්තේ පොල් අදිනවා මන් දැක්කා. හැබැයි ඉතින් උන්ට සල්ලි ගන්න නම් ඊළඟ මුරේ එනකම් බඩ ගන්න වෙයි. අම්මපා මට හිතෙනවා ඔය අවතාරෙ උන් දෙන්නගෙන් පළිගනීවි කියලා. සියාතුරාලහාමි දෙස බලා පැවසීය. එහෙම වෙලා හරි මේ භූත දෝෂ නැති වෙනවා නම් කාරි නෑ. රාලහාමි කෝපයෙන් කතා කළේය. රාලහාමි කියූ ලෙසින්ම හෙට්ටි මුදලාලිගෙන් පොල් සල්ලි ගැනීමට අන්තෝනිට වරින් වර යන්නට සිදුවිය. එය ඔහු දෙන්නේ ආප සල්ලි මෙන් ටික ටිකය. පොඩි අප්පුහාමි කීප වතාවක් ගොස් මුදල් අය කරගත්තේ නැවත පොල් නොදෙන බව පවසා ගෝරනාඩු කිරීමෙන් පසුවය. ඉතා මතුරුකමෙන් වූ හෙට්ටි මුදලාලි ගෙදර පාවිච්චියට කුඩා පොල් ගෙඩියක් සොයමින් දිනක් පොල් ගොඩ වටේ යමින් සිටියේය. අප්පුහාමිගේ පැමිණීම ඔහු ගණන් නොගත්තේය. ලබන සතියේ වරින් අප්පුහාමි මේ දවස්වල කරදරයි කීවේය. මම අද සල්ලි අරන් මිසක් මෙතනින් යන්නේ නෑ කියූ පොඩි අප්පුහාමි ඉන බැඳි පෙට්ටියේ තිබූ මල් කපන පිහියා රැගෙන අසල තිබූ කෙසෙල් ගස දෙකට කළේ නිමේෂයකිනි. ඒ දුටු හෙට්ටි මුදලාලි බිරාන්ත විය. කිසිවක් නොදොදා නිවස ඇතුළට වූ සතහය බැගින් අප්පුහාමිගේ පොල් ගෙඩි 300ට ගණන් බැරිරුවේය. ආය ඔහේට අපි පොල් දෙන්නේ නෑ ඇහුණද කියමින් වැඩි යමක් කතා නොකොළ අප්පුහාමි බයිසිකලයේ නැග පිටත් විය. කාලයේ ටික දිනක් ගෙවී ගියේය. දින 21 පසුවීමෙන් පසු රත්නපාල නැවත පාසල් ගමන ඇරඹීය. අසනීප වීමෙන් පසු රත්නපාල අප්පුහාමිගේ පුතා වූ සිරිපාල සමග පාසල් ලැබීමට සුමනාවතී උනන්දු විය. උඹ යන්නේ ඉන්නේ හැමතිස්සෙම සිරිපාල අයියත් එක්කයි තේරුණාද? සුමනාවතීගේ වදන් යම් මට්ටමක තර්ජනයක් විය. උදෑසන තම පන්තියේ නාමලේඛනයේ ලකුණු කර කමලාවතී ඉස්කෝලේ හාමිනි රත්නපාල යන නම අඬගසා ඒ සමගම කතිරයක් ලකුණු කිරීමට පෙර ඉන්නවා යැයි හඬ ඇසී ඇය හිස සොවා බැලුවාය. මාසයකට ආසන්න කාලයක් පාසල් නොපෙනියද අන්තෝනි දිනක් රත්නපාල ගැන කමලාවතී නෝනාට දන්නා තිබුණි. පාසල් ගමන එකට ගියද සිරිපාලගේ පන්තිය නිමාවීමට පෙර රත්නපාලගේ පන්තිය නිමා කරන බැවින් රත්නපාල කළේ සිරිපාල එනතුරු සෙල්ලම් කිරීමය. ඕලන්ද ඇලට මායිම්ම පිහිටි ප්‍රධාන මාර්ගය අසල පිහිටි මසංග ගෙදර මර්වින් රත්නපාලගේ හොඳම මිතුරා විය. ඔවුන් දෙදෙනා විදුහලේ අනිත් පන්ති ඇරෙනතුරු අසල තිබූ කොහුවත් කන්දට නැගී අඩි 100ක පමණ දුර පහළට දිස්සා ඇති. ඔළුවේ හා ඇඳුම්වල තැවරණු කෝපත් නිසා සුමනාවතී කීප දිනක් ගෙදර ආපසු රත්නපාලට කෝටු පහර දුන්නාය. පාසල අසලම ඉඩමක වූ බීරි මහත්තයාගේ ඉඩමෙන් දිනක් හොරෙන් කඩාගත් රට නෙල්ලි වලින් සාක්කු පුරවාගත් රත්නපාල හා සිරිපාල ගෙදර ගියෝය. බීරි මහත්තයා ඉතා මසුරෙකි. ඔහුගේ කන් දෙකම උපතින්ම ඇසෙන්නේ නැත. තම ඉඩමේ ගස්වල ඇති කිසිදු පළතුරක් පාසල් දරුවන්ට දීමට හේ අකමැති විය. එහෙ දහවලේදී ඔහු නිදන විටදී ළමෝ වත්තට පැන පේර, දොඩම්, නෙල්ලි, වෙරළු ආදී ගෙඩි කඩා ගනිති. බීරි මහත්තයාගේ බිරිඳ නාත්තණ්ඩී TC එකක හෙවත් ටවුන් කවුන්සලේ රැකියා කරන අතර ඇයට ගෙදරට පැමිණීමට සිදුවන්නේ හවස 5ට පමණය. රත්නපාල ගෙනා රට නෙල්ලි තම්බා අච්චාරු හැදූ සුමනාවතී රත්නපාලටත් දුන්නාය.
මේ දුටු අන්තෝනි රත්නපාලගෙන් නෙල්ලි කොහින්ද කියා විමසීය. ස්කෝලෙට එහාවත්තෙන් අප්පච්චි, උඹටත් එක හැටියකට ඉන්න බෑනේ. අනුන්ගේ වතුවලට පනිනා කෝ ඉතින් මෙහෙට මටත් කනින් නෙල්ලි ටික කියූ අන්තෝනි නෙල්ලි ගෙඩි සපමින් කමිසේ ඇඟලා ගත්තේය. ඒ දුටු සුමනාවති කොහෙද මේ යන්ට යන්නේ. මං අඹගහ වාඩියට යනවා. ඒ ඉන්නවා හොඳ පොල් මුදලාලි කෙනෙක්, බණ්ඩා මුදලාලි කියලා. හරි සිල්වන්තයිලු, සාධාරණ ගණන් මිනිස්සුන්ට ගෙවනවාලු. එසේ පැවසූ අන්තෝනි තේ කහට ටිකක් ගනින්කෝ බොන්ට යැයි කියමින් සුමනාවතී දෙස බැලුවේය. තෙලේ ලිප තබා සුළු වේලාවකින් වත්කර දුන් තේ කහට අල්ලට සීනි ටිකක් ගෙන ලෙවකමින් බොන අන්තෝනි සුමනාවතීගේ මුහුණ දෙස බැලුවේ ඉතාමත් ඕනෑකමිනි. වෙනදාට වඩා ඇස් යොමු කර තමා දෙස ඉතා ඕනෑකමින් මෙන්න කරුණාවර මුහුණින් බැලූ තම ස්වාමි පුරුෂයා දෙස සිද්දෙගිඩියාවකින් යුතුව බැලූ සුමනාවති පයින්ම යන්නටද තනන්නේ යනුවෙන් විමසීය. නෑ අප්පුහාමිගේ බයිසිකලේ ඉල්ලාගෙන යනවා අන්තෝනි පැවසීය. ඔය බබා නෝනගේ ඉඩමේ පොල් කඩන්න එපා. මිනිස්සු දැනගත්තාම අපට දොස් දෙවොල් දෙනවා. අන්තෝනි සුමනාවතී තම ස්වාම පුරුෂයා සුහදව සිටින අවස්ථා බලා පැවසුවාය. ඒකට මක්ක වෙයිද බං, පොල් බිම වැටිලා පැලවෙලා යන එකේ ප්‍රයෝජනයක් කවුරු හරි ගත්තාම මොකද? අන්තෝනි නන්දාවතීගේ මව බබා නෝනාගේ ඉඩමේ පොල් පලදාව කොල්ල කෑම ගැන සුමනාවති අසතුටුව හිටියේය. රත්නපාලගේ හිස අතගේ අන්තෝනි රත්නපාල උඹට මං එද්දි මොනවා හරි ගේන්න ඕනෑදැයි ඇසීය. මට මී බෙටි සීනි බෝල ගේන්න අප්පච්චි කියූ අන්තෝනි නැවත සුමනාවතිගේ මුහුණ දැස බැලුවාය. සූදුරු වැටයක් මැද්දට යොදා සාදන ඉතා කුඩා සීනි බෝල කුඩා දරුවෝ කෑමට ප්‍රිය කරති. ඒවාට කුඩා දරුවෝ මීවෙටි යන නාමය භාවිතා කරති. තම සැමියාගේ හැසිරීමේ යම් අමුත්තක් සුමනාවතීට දැනුණද ඒ කුමක්දැයි වටහා ගැනීමට ඇයට අවබෝධයක් නොවීය. අන්තෝනි ආලින්දේ සිට එළියට පය තබන මොහොතේම පොල්ල තුවාලයේ සැඟවී සිටි හූනෙක් චික් චික් හඬ නැගීය. අන්තෝනිගේ සවනට එය ඇසුනද ඔහු එතරම් ඒ ගැන තැකීමක් නොකළේය. හූනා ඇඬුවා ටිකක් හිටලා යන්ට. සුමනාවතී ඉල්ලීමක් කළේය. එහෙත් දෙවියන් බුදුන් වුවත් නොතකන අන්තෝනි ඊට අකමැති විය. ඔය හූනට බඩගිනි වෙලා වෙන්ට ඇති කියමින් ඔහු කඩුල්ල පැන්නේය. අනේ මේ මිනිහට කියන කට හොඳයි බිම උලා ගන්නවා. මෙයින් කෝපයට පස් සුමනාවතී සෙමින් තෙපලීය. අප්පුහාමිගේ නිවසට ගොඩ වුණ අන්තෝනි අප්පුහාමි අයියේ අප්පුහාමි අයියේ යනුවෙන් හඬ නැගීය. මොකෑ අන්තෝනි, අප්පුහාමි කුස්සියේ සිට බතලාලයක් සපමින් ඉදිරියට ආවේය. මට උඹේ බයිසිකල් ටිකක් දෙන්නට හැකිද? අඹගහ වාඩියට ගිහින් එන්ට. ගනින් පිටිකන්නේ ඇති. උඹට ගස් යන්නට හැන්දෑවට මේක ඕනෑ නේද? හරි නෑ, මං ඔය ටික පයින් යන්න. උඹ ගිහින් වරෙන්කු, අප්පුහාමි කීවේය. මක්කටයි අඹගහ වාඩියට යන්නේ? අප්පුහාමි බතලාලේ තවත් කෑල්ලක් සපමින් නැසීය. පොල් මුදලාලි කෙනෙක් හම්බ වෙන්ට මම කතා කරගෙන එන්නම්. උඹටත් පොල් දෙන්ට බැරියේ. අර මල පෙරේදයන්ට නම් ආය පොල් දෙන්ට එපා. කුණු හොට්ටා. එසේ පවසමින් පාපැදිය මිදුරට ගෙන අන්තෝනියට නැගී සූදානම් වත්ම නැවත හූනෙක් චික් චික් හඬ ඇසුනි. අදහරි අපලයි වගේ බන් දෙපාරක්ම හූන ඇඬුවා. අන්තෝනිගේ හඬ අප්පුහාමිගෙන් යම් පිළිතුරක් පරමාර්ථ කරගන්න බව පෙනුනි. ඉතින් ටිකක් හිතලා ඵලයන්. එහෙත් නැවතී සිට කාලය ගත කිරීමට ඔහුගේ සිත ඉඩ නොදුනි. හරි නෑ, මං ඔය හූනු සාස්තරේ ගණන් ගන්නෑ කියූ අන්තෝනි ඈතට යනතුරු අප්පුහාමි බලා සිටියේය. උලේ වැඩිමලා වූ පොඩි අප්පුහාමිට බාල සොහොවිරෙක් හා
නැගණියන් දෙදෙනෙක් වූහ. ගැහෙනු සහෝදරියෝ විවාහ වී වෙනත් ප්‍රදේශවල වාසය කළහ. පවුලේ බාලයා වූ සුගතදාස පිස්සු බලු රෝගයෙන් මිය ගියේ ඔහු ඉදිරිපිටදීමය. 25 වන වියේ පසු සුගතදාස මීට වසර දෙකකට පමණ පෙර රාත්‍රියේ මග සිටි බල්ලෙක් සපා කෑවේය. පිස්සු බල්ලෙකු ගමේ සිටි බවට ආරංචි වී තිබුණද මේ බල්ලාද යන්න සොයාගත නොහැකි විය. තුවාලයට බෙහෙත් කර හොඳ කරගත් ඔහු රැකියාවක් නොකළ අතර ගොවිතැන් වැඩවලට හවුල් ලෙවින් කාලය ගෙවීය. දිනක් හෙතෙම යහළුවන් සමග රාබී ඌරු මස් කමින් විනෝද වූහ. පසුදින දරුණු ලෙස උණ ගැනී සිහි විකල්ල දෙඩ වූ ඔහුව රෝහල වෙත ගෙන ගියද පිස්සු බඩු රෝගය උත්සන්න වී තිබූ හෙයින් සුගතදාස සුව කර නොහැකි බව දොස්තරවරු පැවසූහ. ඔහු රැගෙන නිවසට ආහුව ස්තූපයේ ලී කණුවේ ලණුවකින් ගැටගසා තැබුවේ හිමේ අත දිවයන හෙයිනි. බල්ලකුසේ බුරමින් ගොරවමින් සෙම පිට කරමින් ඔහු මියගේ අප්පුවාමි අසල සිටියදීමය. පාමි කඳුළු පිරිදෙන් තින්ලී කණුව දෙස බැලුවේ එම අවාසනාවන්ත සිදුවීම නැවත මතකයට නගාගෙන එහෙත් ඉඩකඩම් වලට ඉතා ලෝභයකු ඔහුට බඩ පිස්සා නැතිවීමෙන් මාගේ ආයිති විය. නැගණියන් දෙදෙනාම කිසිම සහෝදරකමක් නොපවත්තා වැඩිමහල් සොහොයුරන් දෙදෙනාගෙන් ඈත සිටින්නේ තම ඉඩම් පංගුව ලබාගත නොහැකි නිසාවෙනි. ඕලන්ද ඇලේ බඩු අදින පාරු මැද වූ තම පියා හරිහම්බ කළ දේවලින් මේ ඉඩම් මිලදී ගත් බවට ඔහුට සිහිවිය. තමන් කුඩා සන්ධියේදී සහෝදරයන් හා එක්ව සෙල්ලම් කළ සැටිද දබර කළ සැටිද මතකට නැගුණි. ඒ සමගම පාසල් වියේදී තමා පාසල් නොගියද තරුණ කාලයේදී තමාට අකුරු ඉගැන්වීමට නන්දාවතී නංගී උත්සාහ කළ අයුරු ඔහුට සිහිපත් විය. ඒ සමගම ඔහුගේ අතීත ආවර්ජනය සැනකින් අවසන් විය. නන්දාවතී තම ජීවිතයේ තර්ජනයක් වී ඇති අයුරු සිහිපත් වන විට හදවතේ ගැස්ම වේගවත් විය. ඇයට අන්තෝනි කළ අපරාධයට තමන්ද හවුල් වූ අයුරු පාලනය කළ නොහැකි ලෙස ඔහුගේ සිතේ මැවි මැවි පෙනෙන්නට විය. එසේ නොකර සිටියා නම් තමා අද නිදහස් මිනිසෙකු නොවේදැයි ඔහුට සිතුනි. ඒත් ඔවුන්ගේ ඉඩකඩම් තණ්හාව තවත් ජීවිතයක් නැති කිරීමට තරම් බලවත් විය.